ඔබතුමාලා ක්‍රිකට් ගහන්න නෙමෙයිනේ ක්‍රිකට් 8 ආයතනේ හදාගත්තේ. ක්‍රිකට් 8 ආයතනේ හදලා තියෙන්නේ විවිධ පුණ්‍ය කටයුතු විවිධ ආධාර දෙන්න මහාන් මහත්යක විදියට. හරි, එතකොට මේකේ ප්‍රධාන අරමුණක් තමයි වෙනත් දේවල් උදව් කරන එක. මම මතක හැටියට ජනාධිපතිතුමා සම්බන්ධ කරගෙන පළවෙනි කටයුතුම කරේ වකුගඩු රෝගීන්ට ආධාර පිණිස. දැන් ඔබතුමාලා අපිට කියන්නේ වකුගඩු රෝගීන්ට ආධාර පිණිස මොනවද කරලා තියෙන්නේ, කොච්චර වියදම් කරලා තියෙනවද? ඇත්තටම එක ඊළඟට තමයි මේක ආරම්භ කරපු දවසේ ඉඳලා පුණ්‍ය කටයුතු හැටියට මොන හරි කරපු දේවල් වලට වියදම් කරපු ප්‍රමාණය මුළු ගාන කොච්චරද? ඇත්තටම සභාපතිතුමා අපේ මුල් අරමුණ උනේ ඒක තමයි වකුගඩුව patientsලට assist කරන්න. අරමුණ වෙනස් කරපුනේ. නමුත් ඉතින් බලාපොරොත්තු මුදලක් ලැබුණ නැති නිසා අපිට ඒක කරගන්න බැරුව ගියා. එම්බිරිසාවට හරි. නමුත් පහුගිය අවුරුදු දෙකේදී අපි deaf association එකට blind association එකට මේ හුඟක් assistance කරලා තියෙනවා. ඒ වල වර්තාවක් අපි උතුමාට ලැබෙන නිසා. අනික කවුන්ටර් මහත්තයා කියන්නේ මුළු වියදම කොච්චර කරලා තියෙනවද මේක දැන්? 2016 ඉඳලා ඒ පුණ්‍ය කර්ම ටිකට 17 18 understand. වියදම් කර ප්‍රමාණය කියන්නකෝ අපිට. එහෙම දන්නේ නැද්ද? දැන් මේකේ හරි මම මෙහෙම කිව්වොත් එම මම කියන දේ පිළිගන්න වෙන ඔබතුමාලට ඒ නිසා. ඔබතුමාලගේ ඔය ක්‍රිකට් ඩේට් ආයතනයේ සමාගමේ කළමනාකරු හැටියට බඳවගත්තනේ මෙතුමා. මේ මහත්මයා ඔබතුමා කවද්ද බැඳුනේ? ජූලි පළවෙනිදා. ඉතින් 2019 දක්වා ඔබතුමා වැටුප් කරගෙන තියෙනවා 39 ලක්ෂයක්. හරිද? අවුරුදු දෙකක්. හැබැයි ඔබතුමාලා පුණ්‍ය කටයුතු වලට ඔක්කොට වියදම් කරලා තියෙන 24 ලක්ෂයයි. නැත්නම් ඒ නෑ කිරි ලක්කම් ඉදිරිපත් කර. නෝ ඩිවිඩන්ඩ් නෝ ෂෝ. කටයුතු වලට වඩා සමාගමේ කළමනාකරු පරිදිවල් තියෙනෝනේ. අයිද ඔබතුමා බඳවගත්තේ ඔබතුමා විදිහට 2017 ජූලි මාසේ. හැබැයි බඳව ගන්න තීරණය කරේ කොයි මාසෙද? එදාම තමයි. නෑ ඊට පස්සේ. සැප්තැම්බර් මාසේ 30 වෙනිදා. කියන්නේ ජූලි මාසේ ඔබතුමා පඩි ආරන් තියෙනෝ. හැබැයි බඳව ගන්න තීරණය කරලා තියෙන්නේ සැප්තැම්බර් මාසේ 30 වෙනිදා. මම හරිද වැරදිද? වැරදි නම් වැරදි කියන්නේ. හරි වෙන්න පුළුවන්. හරි වෙන්න පුළුවන් නෙමෙයි. හරි නම් හරි වැරදි නම් වැරදි. ඔව් හරි වෙන්න පුළුවන්. හරි. හරි කියලා මම පිළිගන්නවා. හරි වෙන්න පුළුවන් මොකද්ද? හරි. Can you say? හරි කියලා මම පිළිගන්නවා. මොකද හේතුව එතුමාට අපි බාර දුන්නා ඒ වැඩ කටයුතු ටික බාර දීලා ඊට පස්සේ ලැබුණ තිබුණු විධායක මණ්ඩලයේ රැස්වීමකදී තමයි ඒක අනුමත කරේ. කොහොමද ඔබ තෝරගත්තේ? තෝරගන්න එහෙම බෑනේ. තිලංග සුමතිපාල මහත්මයා සභාපතිවරණ මේ කොහොම කරද්දි තමුන්නාන්සල ඔක්කොම නිස්සබ්දව බලන් හිටියද? ප්‍රශ්න ඇහුවේ නැද්ද? මොකද්ද වෙන්නේ කියලා ඇහුවේ නැද්ද? මොකද්ද මේ වගේ ආයතනයක් පිටවන්න මූලික අදහස සිද්ධාන්තය ඇයි නිපස්සේ මොකද්ද මේ මං ඔය තමුනාසල ඔව්දා කියන්නේ මම බඳගත්තට මම ඒ මාසෙ ඉඳලා නොවැම්බර් මාසෙ වෙනකල් පඩි ගත්තේ නැහැ මේ මේක අප්‍රූව් කරනකල් නොවැම්බර් මාසෙ තමයි පඩි ගත්තේ නැ මාසෙ අවුරුදු ගාමට අතරිය දවුදුව අමාරු වෙටෙන්න එපා ඔහම කියලා. නමුත් ඒක ගත්තේ නෝ. තේරුණාද? ජූලි මාසේ නේ. ඒකම ඒක. අපිටත් බැරි මොකක් කියන්න මේ අපි මේක ඉගෙනණේ කරන්නේ නෑනේ. නම ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමා පඩි අරන් තියෙනවා. පඩි ගත්තේ නෑ කියන්න එපා. පඩි ගත්තේ නෑ කියලා ඊට පස්සේ මෙතන අසත්‍ය තොරතුරු පැවසීම වෙනුවෙන් වෙනම ප්‍රශ්නයකට මුහුණ දෙන ඔබතුමා. සද්ද නැතුව ඉන්න එක ටිකක් වඩා හොඳයි. වැරදි දේවල් නොකියනට වැඩිය. මට අපිට ඒක හිඳ ඔබතුමාලා මෙන්න මේ දේවල් ටික දෙන්න. වහාම ගරු ලේකම්තුමාමගින් අපි ගන්න මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලන්න කැමති නෑ අපි. ඉල්ලලා වැඩක් නෑ. 2016 මේ ආයතනයේ පිහිටවපු දවසේ ඉඳලා මේ දක්වා ආදායම සහ වියදම් ශ්‍රී ලංකා ක්‍රිකට් ඩේට් එක. ඊට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මේ ආයතනයට ලබා දීපු ප්‍රමාණය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිච්ච අනුග්‍රාහක දායකත්වයන් මේ ආයතනයට ලබා දීලා තියෙනවා නම් කොපමණ ප්‍රමාණයක්ද? සහ මේ ආයතනයෙන් කරන ලද වියදම් මොනවද කරලා තියෙන්නේ? ඒ වියදම් වල ආයතනයේ අරමුණට දාලා කරපු වියදම් සහ පරිපාලන වශයෙන් සිදු කරපු වියදම් මොනවද? නිදාන්ගත වකුගඩු රෝගීන්ට කොච්චර ලබා දීලා තියෙනවද? ඒකත් අවශ්‍යයිනේ.